තවත් හොරා කීපයකින් සිංහල හින්දු අවුරුද්ද උදා වෙනවා. ඉතින් අපි මේ අවුරුද්ද සමරන්නේ වසංගතයක් එක්ක. මේ අවුරුද්දේ අපි ඉල්ලා සිටින්නේ චාරිත්‍ර වාර්ති ඉටු කරන්න. හැබැයි ඒක පෞලිය ඇත් එක්ක සීමා කරගෙන ඒ අවුරුද්ද සමරන්න කියලා. ඒ වගේම ඔබ නවාතැනක ඉන්නවා නම් ඒ නවාතැනේ ඉන්න ඇත් එක්ක විතරක් අවුරුද්ද සමරන්න කටයුතු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කිරීම පිළිබඳව, ඒ වගේම ඇදිරි නීති උල්ලංඝනය කිරීම පිළිබඳව වාර්තා වෙනවා. පසුගිය පැය 24ක කාලය තුල 1525 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වාහන 350කට ආසන සංඛ්‍යාවක් පොලිස් භාරයට ගනු ලැබුවා. දැන් මෙම සම්පූර්ණ කාලය තුල මේ වන විට 23500ක් පුද්ගලීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 6500ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ දිනවල අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ඒ වගේම වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව. මාර්ග බාධක නිලධාරීන්ට උපදෙස් ලබා දී තියෙනවා මේ ගැන වැඩි අවධානය යොමු කරන්න. ඒ වගේම ගම්බදව පොලිස් සංචාර සිදු කරලා විශේෂයෙන්ම සූදු පිටිවල සැරිසරන පුද්ගලයින්, ඒ වගේම වෙනත් ඒ ආකාරයේ ක්‍රියා කරන අය, රංචු ගැනී සමූහ ලෙස කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. දැන් මේ දින දෙක තුනේදී නැවත රංචු ගැසී සමූහයක් ලෙස හිටියොත් එයින් පළක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන් මේ කාල පරිච්ඡේදයේ ඒ ආකාරයටම නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එසේ නොවුනහොත් ඉතා දැඩිව නීති ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.